ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් වුණ චන්තිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ එනම් මැයි 31 දිනට තමයි යෙදුලා තිබුණේ. කොහොම වුණත් චන්තිමාල්ගේ උපන්දිනය ඉතින් එහෙම ලෙහෙසියෙන් පහසුවෙන් අමතක කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. මොකද පසුගිය අවුරුදු කීපයේදීම චන්තිමාල් තමන්ගේ උපන්දිනය වෙනුවෙන් පවත්වපු සාද බොහොම කතාබහට ලක් වුණා. කොහොම වුණත් කලා ශාස්ත්‍රයේ තරු රැසකගේ සහභාගිත්වෙන් ගිය අවුරුද්දේ රාජකීය තේමාවෙන් පැවැත්වුණු ඔහුගේ උපන්දින සාදය ගොඩක් අය අතරේ කතාබහට ලක් වුණා වගේම විවේචනත් එල්ල වුණා කිව්වොත් හරි. කොහොමෙන් හරි මේ පාර චන්දිමාල්ගේ ඒ අපූරු උපන්දින සාදය කලින් කිහිප වතාවකට වඩා ජයට සමරන්න ගිය අවුරුද්දේ ඉඳලම සූදානමක් තිබුණා කියලා මේ වෙද්දි හැමෝම දන්නවා. ඒ අපූරු සාදය මෙවර බොහොම ලොකු මුදලක් වියදම් කරමින් නෙළුම් කුළුමේ පවත්වන්න කාලයක් තිස්සේ සූදානම් වුණ චන්දිමාල් ඒ අදහස අතෑරලා දාලා තියෙනවා කියලා ඔන්න චන්දිමාල්ම කියනවා. පසුගිය අප්‍රේල් මාසේ අපේ රටට එල්ල වුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මුළු රටක් කම්පා වෙන මොහොතක මේ වගේ ලොකු උපන්දින සාදයක් පවත්වලා කාලා බීලා සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ කියලා චන්දිමාල් කියනවා. කොහොමත් දනට පිනට බොහොම ලැබි චන්තිමාල් මෙවර තමන්ගේ උපන්දින සමරන්න හදන්නේ අලුත්ම විදිහකට. 21 වෙනිදා ප්‍රහාරයෙන් මියගිය අයට පින් අනුමෝදන් කරමින් ගංගාරාම විහාරස්ථානයේ ධර්ම දේශනාවක් වගේම මල් 1000ක් හා පහන් 1000ක් පූජා කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් දෙකම සම්පූර්ණ කරමින් මෙවර තමන්ගේ උපන්දිනය සමරන්න චන්තිමාල් සූදානම්ව ඉන්නවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මේ පුණ්‍ය කර්මය තේමා කරගමින් මීට ටික දවසකට කලින් ගංගාරාම පන්සලේදී අපූරු ෆොටෝ ෂූට් එකකුත් කරලා තිබුණා. ඉතින් මේ උතුම් කාර්යයට සහභාගී වෙන්න කැමති අයට ඊයේ හවස 5ට සුදු වසින් සැරසී ගංගාරාම විහාරයට එන්න කියලාත් ඔහු ආරාධනා කළා තිබුණා. ඊට අනතුරුව පැමිණෙන සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන්නත් චන්දිමාල් කටයුතු කරලා තිබුණා. මේ වෙද්දී රටේ තියෙන ආරක්ෂක කරුණු සැලකිල්ලට අරගෙන මේ පින්කමක සහභාගී වෙන හැමෝටම තමන් තමන්ගේ ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස චන්දිමාල් බොහෝ කාරණකව හැමෝගෙන්ම ඉල්ලා තිබුණා. කොහොම වුණත් චන්දිමාල්ගේ මේ උතුම් වැඩේ අගය කරන්න ඕනේ, වගේම මේ උපන්දිනය සුබම සුබ එකක් වෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.